කට්ටියටම මේ දැන් කියල දෙන්නම් අද කියල දන් කියල දෙන්න හදන්නේ ආරස්සා ඉන්ඩිකේටක් කොහොමද රීට් කරන්න කියන එක මේ අයික ඔප්ෂන් එක කරන්න අපි අද මේ ළඟදිමගේන්න එක්ස්පර්ට් ඔප්ෂන් එක ඔලින් ට්‍රේට් එකයි ඔලින් ට්‍රේට් එක ට්‍රේට් කරන කට්ටියට මේ වීඩියෝ ක්ලිප්ස් ටික ස්ට්‍රැටජිස් ටික මේ හරි ආරස්සා ඉන්ඩිකේට එක මේක එන්න ඩිෆෝල්ට් ආරස්සා ඉන්ඩිකේට එක කොහොමද රීට් කරන්න කියන එක තමයි අද කියල දෙන්න හදන්නේ ඉස්සෙල්ලම ඉන්ඩිකේටර්ස් එකට ඉන්ඩිකේටර් එකට යන්න අයික ඔප්ෂන් කවුන්ටක් තාම හදාගෙන නැත්තම් මේ අයික ඔප්ෂන් කවුන්ටක් හදාගන්න පුළුවන් පල්ලෙ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ වෙබ්සයිට් එකක් තියෙන වෙබ්සයිට් එකට ගිහිල්ලා ස්ට්‍රැටජිස් ටික බලාගන්න පුළුවන් ස්ට්‍රැටජිස් ටිකත් බලාගෙන ඊට පස්සේ මේ අයික ඔප්ෂන් කවුන්ටක් එකේ එතනදි ගිහිල්ලා හදාගන්න මේ ඔෆිෂල් වෙබ් පේජ් එක ඇති ඊට පස්සේ එතනට ගිහිල්ලා අයික ඔප්ෂන් කවුන්ටක් හදාගන්න හදාගත්තට පස්සේ ප්‍රැක්ටිස් කවුන්ට් එකක් හම්බෙනවා ඩොලර් 10000ක් එක ප්‍රැක්ටිස් කවුන්ට් එකේ ට්‍රේඩ් කරලා ට්‍රේඩ් කරාට පස්සේ රියල් කොන්ටක්ට් කරන්න ඒත් කන්ෆිඩෙන්ට් නම් විතරයි නිකන් හරි කන්ෆිඩෙන්ට් නැත්නම් කරන්න එපා හරි ඉන්ඩිකේටර්ස් යමු ඉන්ඩිකේටර්ස් ගියා ඉන්ඩිකේටර්ස් ගියාම තියෙනවා මෙතන පොපියුලර් කියලා දෙයක් පොපියුලර් එකෙන් පල්ලෙහාට ආවොත් තියෙනවා මෙතන රිලටිව් ස්ට්‍රෙන්ත් ඉන්ඩෙක්ස් කියලා දෙයක් මේක ක්ලික් කරන්න ක්ලික් කරාම පීරියඩ් එක තියෙනවා 14ට ඕවර්බෝට් එක තියෙනවා 70ට ඕවර්සෝල්ඩ් එක තියෙනවා 30ට හරිද මේ වලට ඕන නම් තික්නස් කලර්ස් ටික මාරු කරගන්න මම මේ විදිහටම තියලා ඇප්ලයි කරන්න 14:70:30 මේ හරි කැනල් ටයිම් එක දාන්න 1 මිනිට් හරි කැනල් ටයිම් එක 1 මිනිට් දැම්මට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන හරිද මෙන්න මෙතන දම් පාටෙන් යන ලයින් එක ටච් කරනවා ඕවර්සෝල්ඩ් එක හරිද ඕවර්සෝල්ඩ් එක ටච් කරනවා දම් පාටෙන් යන ලයින් එක දම් පාටෙන් යන ලයින් එක ඕවර්සෝල්ඩ් එක ටච් කරාට පස්සේ ආයෙත් අප්වර්ඩ් ඩිරෙක්ෂන් එකට යන්න ට්‍රයි කරනකොටම අපි දෙන්න ඕන 6 කියන එක. දැන් මේ වගේ සිටුේෂන් එකකදී හරි මේ වගේ සිටුේෂන් එකකදී 6 දෙන එක තමයි හරි. ඒත් තාම මේක ටච් කරන් ඉන්නේ. මේක සාමාන්‍යයෙන් පොඩ්ඩක් පල්ලෙහාට යන්න ඕනේ. පල්ලෙහාට ගියාට පස්සේ ආයෙ උඩට එන්න ට්‍රයි කරනවා. උඩට එන්න ට්‍රයි කරලා මේ රෙඩ් ලයින් එක ක්‍රොස් වුණ ගමන්ම 6 එක දෙන්න. ඒකෙම ඔපොසිට් එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඔයාලට පේනවාද මගේ කර්සර් එක තියෙන තැන? උඩට ගිහිල්ලා ග්‍රීන් එක කපාගෙන උඩට යනවා උඩට ගිහිල්ලා පල්ලෙහාට එන්න ට්‍රයි කරනකොටම උඩ ඔප්ෂන් එක දෙන්න ඕනේ මේක තාම තියෙන පල්ල මේ ලයින් එක ටච් වෙවි ලයින් එක ටච් වෙවි තියෙනකොට මොනවද කරන්න යන්න එපා මම 30 සෙකන්ඩ් මේ 1 මිනිට් කරමු හරි අපිට පේනවා ඇති මේ zoom කරනකොට වෙලාව අඩු වෙනවා පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ මම බලන්නේ මේක ටිකක් උඩට එනකම් හරි උඩට එන්න ට්‍රයි කරනවා උඩට යන්න ට්‍රයි කරනවා හරි උඩට යන්න ට්‍රයි කරනවා අපි මේක දෙමු මෙහෙම තමයි RSI ඉන්ඩිකේටර් එක රීඩ් කරන්නේ මේ තව දෙයක් දැනගන්න RSI ඉන්ඩිකේටර් එක මේක අපි ඩිෆෝල්ට් එන එක තමයි මේ රීඩ් කරන්න බැලුවේ ඒකෙන් ඉඳ මේක එච්චරම ෂුවර් කරන්න එපා මේක සාමාන්‍යයෙන් 80ක් 85ක් වගේ ප්‍රොෆිට් එකක් හම්බ වෙන ස්ට්‍රැටජි එකක් මේ මම මේ වීඩියෝ එක ලොකු වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒකෙන් ඉඳ මේ එක ට්‍රේඩ් එකක් වගේ කරන්න ඒක මම කලින් වීඩියෝ එක විනාඩි 35ක් විතර කරා මාටින් ගේල් ස්ට්‍රැටජි එක හරියටම කියලා දීලා මේ ඔයාලා කට්ටියම IQ ඔප්ෂන් එක්ස්පර්ට් ඔප්ෂන් නැත්නම් ඔලිම් ට්‍රේඩ් හරි කරනවා නම් ඔය තුනටම තියෙන හොඳම ස්ට්‍රැටජි එකක් තමයි මාටින් ගේ ස්ට්‍රැටජි කියලා කියන්නේ. ඔයාලට පේනවා ඇති අපේ ට්‍රේඩ් එක සක්සස් වෙවි යන්නේ. මේ මේක ඇවිල්ලා RSI ස්ට්‍රැටජි එක RSI ඉන්ඩිකේටර් එක කියලා කියන්නේ. තියෙන හොඳම ස්ට්‍රැටජි එක, හොඳම ඉන්ඩිකේටර් එක. මේ පේනවා ඇති තව තප්පර 12ක් තප්පර 11ක් තියෙනවා ට්‍රේඩ් එක ෆිනිෂ් වෙන්න. ට්‍රෙන්ඩ් එක කිසිම දෙයක් ඕනේ නැහැ බලා ගන්න අපිට මේකෙන් බලා ගන්න පුළුවන් කොහොමද මූව් වෙන්නේ කියලා ට්‍රෙන්ඩ් එක. තව ටිකක් මේක හුරු වෙන්න. මේ හරි වින් කරා අපි. ඔන්න ඔය විදිහට තමයි අපි සාමාන්‍ය RSI ඉන්ඩිකේටර් එක රීඩ් කරන්නේ. ඔෆි ඒ කියන්නේ එන RSI ඉන්ඩිකේටර් එක ඩිෆෝල්ට් එන RSI ඉන්ඩිකේටර් එක රීඩ් කරන්න ඔය විදිහට තමයි. හදිසි වෙලා කරන්න යන්නත් ඒවා. මේ වගේ දැනගත් විශ්වාස කරන්න බෑ
බලමු අපි. තාම චාන්ස් එකක් ආයේ නැහැ. මේ බලන් ඉන්නකොට වෙලා යාවි. ඒකෙන් මම මේ වීඩියෝ එක නවත්තන්නම් මෙතන. මේ තෑන්ක්ස් වොච් කරාට. ඔයාලට තේරුම් ගිහිල්ලා ඇති ඇයි මේ කියන්නේ කියන එක, මොකද්ද මේ මේ කිව්වේ කියන එක. මේ ට්‍රේඩ් කරන්න පුළුවන් තරම් ප්‍රැක්ටිස් වෙන්න, ප්‍රැක්ටිස් වුණාට පස්සේ කන්ෆර්ම් වුණාට පස්සේ කන්ෆිඩන්ට් වුණාට පස්සේ විතරක් ට්‍රේඩ් කරන්න හුරු වෙන්න. නැතුව මේ කරන්න ඕන කමට කරන්න යන්න එපා. ෂුවර් නැත්නම් ස්ට්‍රැටජි එකක් හරියට තේරෙන්නේ නැත්නම් කරන්න යන්න එපා. ස්ට්‍රැටජි එකක් ඔළුවේ දාගෙන විතරක් කරන්න මේක. මේ හොඳ පේ අවුට් එකක් ගන්න පුළුවන් මේ ඇත්තටම IQ ඔප්ෂන් එකෙන්. මේ IQ ඔප්ෂන් එකෙන් හරි තෑන්ක්ස්, වීඩියෝ වලට තෑන්ක්ස්. මේ මොනවාරි ඕනනම් අහන්න කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ ඊළඟට එන වීඩියෝ ටිකේ මම ඉන්නේ අනිත් වීඩියෝස් ටික අනිත් තවත් ස්ට්‍රැටජිස් ටික කියලා දෙන්න. ස්තුතියි.